අයිබෝවන් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීමට කොමිසමේ පොලිස් නිලධාරීන් හිටපු ජනපතිගේ නිල නිවසට කෙසෙල් වත්තේ දිනුකගේ ගෝලේකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට මහර බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් හතරකුත් සැකපිට අත්අඩංගුවට තුනෙන් දෙකේ බලය ලබා දුන් ජනතාව රජයේ ගැන අවධානයෙන් ඇල්ලේ ගුණවංශ හිමි කියයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත පාස්කුවිරිද ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගොස් තිබෙනවා. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරී කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගොස් තිබෙනවා. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි. මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට පැමිණෙන ලෙස කොමිසම පසුගියදා දැනුම් දුන් නමුත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ සිය නිවසට පැමිණ අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි. ඒ අනුව අද දින කොමිසමේ විමර්ශන නිලධාරී කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසට පැමිණි බවයි එහි රැඳී සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පමුණුගම උස්වැට කෙයියාව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් අයිස් සහ කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතලකලි සමාජිකයෙකු ලෙස සැලකෙන කෙසෙල් වත්තේ දිනුකගේ ගෝලයෙකු වන අස්වර නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 40ක් අයිස් ග්‍රෑම් 15ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 2.5ක් සමග උස්වැට කෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත සහ රතුවාහන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්තු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අද උදෑසන මෙම වැටලීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ බිරිඳ මෙවන විට බන්ධනාගාරගත කර තිබෙනවා. අතර මහර බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් සිව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර එහි බන්ධනාගාර නියාමකවරයෙකු සහ ගුවන් හමුදාවේ සිවිල් සේවකයෙකු සිටින බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ. කිතුල් සහ තල් ප්‍රධාන අපනයන භෝග අතරට එක්කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිර්ගෙන්වීමටත් කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානයට යොමු කර තිබෙනවා. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීම සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනව ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනයේ සහ අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ඊ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නා. විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක පැසසුම් කරන්නයි නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 3 කින් බිලියන 1.8ක් පරිභෝජනයට ගැනේ. වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවධාරණය කරනු ලැබුවා. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට එහිදී නියම කෙරුණා. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරුද වගාවට යොදා ගැනෙනවා. සැප්තැම්බර් මාසයේදී ගෙවතු මිලියන 2ක පොල් පැල මිලියන 4ක් වගා කිරීමට පියවර ගත යුතු බවයි ආර්ථික පුනර්ජීවනීය පිළිබඳ ජනාධිපති කාර්යසදක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු, ආයතන නිලධාරීන් සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියා. රටට එරෙහි සියලු බලවේග පරාජය කර ලබාගත් ජයග්‍රහණය තහවුරු කරන්නා වූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳ කුමාරතුංග මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරතුංග සහ අනූප පස්කුවල් යන මහත්වරුන් අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේදී. සංඝං සරණං ගච්ඡා
අපේ වලාදේශ බලන් ඉන්න පෙරහැර යන හැටි හරිද පිළිවෙලට යනවාද රට පිළිබඳ ප්‍රශ්න වලදී මම බොහොම ස්වාධීන කෙනෙක් මේ සම්පූර්ණ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනේ ඒකේ වගන්ති ගණනාවක් තියෙන වෙනස් කරලා 13 තියෙනවා 15 තියෙනවා 16 තියෙනවා 17 තියෙනවා 18 තියෙනවා 19 තියෙනවා මේ ව්‍යවස්ථාවේ ඔය ඒකී කියන වචනේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් කරගත්තේ මම 69 ලක්ෂම වෙනත් ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව දිහා බලන් ඉන්නවා කියලා මතක තියාගන්න. අපි 2005 2010 චන්දි දුන්නේ යුතුකම් නිෂ්ඨ කරලා. මොකද පහුගිය අවුරුදු 4 මාර තුල ආභාෂණය කරපු රට අලුත් ව්‍යවස්ථාවල් ගෙනල්ලා රට 9කට කඩන්න හැදුවා. මේ අවසන් අවස්ථාව මේ පාර ගැස්සිලා ගියාමයි කියලා කියපු එක මං ගල්මල දැක්කම මට කියනවා අපේ හාන්දුට ඒක තමයි අපිට වැදුනේ කියලා. ආගමික ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංග මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම පසුගිය රජයේ අර විවිධ ව්‍යවස්ථා සංශෝධන මගින් නැත්නම් අලුත්ම ව්‍යවස්ථාව ගෙනලා අපේ රටේ ඒකීය භාවයත් බුදුදහමට තියෙන ප්‍රමුඛතාව ඇතුළු ඒ සියලු උරුමයන් අපිට අහිමි කරන්න කටයුතු කරන අවස්ථාවේදී අපි මේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා යටතේ තමයි අපි යුතුකම සංවිධානයේ හැටියට කටයුතු කරේ. පැමිණි විපත් වැළක්වා ගැනීම වෙනුවෙන් තමයි අපි යුතුකම සංවිධානයේ හැටියට මෙදිහත් වුණේ. ඒ තුල අද අපිට යුතුකම සංවිධානයේ දෙදෙනෙක් මමත් අනුප පෙස්කෝල් මගේ මිතුරත් මහජන නීතිතන් බවට පත් වෙලා තිනවා. අපේ රටේ මූලිකම යුතුකම වෙන්නේ මේ රටේ සබ්බ තුරුමෙට ගැලපෙන්නා වූ අපි පසුගිය කාලේ අපේ රණවිරුවන් ත්‍රස්තවාදයේ පරාජය කළා. ඒකම 2015 කිරිච්ච විජාතික කුමන්ත්‍රණයත් අපි සියලු දෙනාම එකතු වෙලා පරාජය කරා. පරාජය කරලා ලැබපු ජයග්‍රහණ තහවුරු වන්නා වූ නව ව්‍යවස්ථාවක් රටට ලබා දීම තමයි අපි මේ රජයේ ප්‍රමුඛම කාර්ය වෙන්න ඕන. අපවත් වී වදාළ බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති පූජ්‍ය හුණුවිල ශ්‍රී සුමන රත්නනා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අපවත් වී වදාළ බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හුණුවිල ශ්‍රී සුමන රත්න නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම විහාරස්ථානය වෙත පැමිණියා. සිය දූරවල රාජකාරි කටයුතු ආරම්භ කළ මැති ඇමතිවරුන් සිය විෂයට අදාළව නිරීක්ෂණ කටයුතු සහ සාකච්ඡා මේවන විට ආරම්භ කර තිබෙනවා. බතික් අත්‍යන්තර රෙදිහා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පස්වරුවේ කොළඹ හතපිහිටි ලක්සල ප්‍රදර්ශනාගාරයේ වෙත ගොස් එම ස්ථානයේ නිරීක්ෂණ කටයුතු වල නිරත වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ සූර්යබල සුලංහා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති නිල සාකච්ඡාවකට සහභාගී වුණා. කුඩා පරිමාණ ජල විදුලි බල ප්‍රවර්තකින්ගේ සංගමයේ සහ සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා. මේ අතර පළාත් සභා සම්බන්ධව පුළුල් අධ්‍යයනයක් කිරීමට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 1989 දී පළාත් සභා ක්‍රමය රටට හඳුන්වා දුන් අතර වසර 31ක කාලයක් තුළ රටට සිදු වූ ප්‍රගතිය සොයා බලන ලෙසට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා.
මෙරට තාක්ෂණික වෘත්තීය අධ්‍යාපන පුහුණු ශාස්ත්‍රයන්හි පුහුණු කරුවන් පුහුණු කිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දියා රජයේ සහාය ලබා දිය හැකි බව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා ආරම්භපොළ මහත්මිය අධ්‍යාපන ලේකම් කේ.කේ. සී.කේ. පෙරේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසගේ සහභාගීත්වයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ හමුවකදී ඉන්දියා මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කර සිටියා. දෙරට අතර සුහදතා හුවමාරු වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට හා වෘත්තීය අධ්‍යාපන හා තාක්ෂණික විශේෂේෂ්ත්‍රයන්ට අදාළව මාර්ගගත පාඨමාලා පුළුල් මට්ටමින් හඳුන්වා දීමට ඉන්දියා රජයේ සහාය අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන ආකාරයෙන් පෙනී යන්නේ ආණ්ඩුව ලබාගත් තුනෙන් දෙකක බලය අවභාවිතා කරන ආකාරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. මේ පාවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. නිදහසෙන් පස්සේ මේ රටේ වැඩිම කාලයක් නායකත්වයේ දීලා කටයුතු කරපු පක්ෂයක් සජ්ජාතික පක්ෂය. ගමේ ගොඩේ කතාවට කියන්නේ ඉස්සර නම් කිව්වේ අර බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා. දැන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී දුරය අද නොවේ හෙට කියන தත්ත්වෙට කනගාටුදායක தත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අද මේ ආණ්ඩුව කරන කියන ඒ වගේම පිබුරුපත් සකස් කරන ආකාරය දිහා බැලුවම සූදානම් වෙන්නේ මේ තුනෙන් දෙකේ බලය අවභාවිතා කරන්න. මේ ආණ්ඩුව හදනවා පස්සේ දොරෙන් තමන්ට කැමති වෙච්ච පවුල් බලයක් ශක්තිමත් කරන්න අවශ්‍ය පිරිස පාර්ලිමේන්තුවට ගේන්න. බලයට පත් වෙනකොට කතා කරේ මහලුකුවට ಜಾති ඉතයිසි ಜಾති වාග්ශල්‍යයක් තිබෙන රටක් නිර්මාණය කරනවා කියලා. විග්නේශ්වරම ප්‍රකාශය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ඒ සඳහා කරන්නට ආණ්ඩුවේ එක ලොක්කෙකුටවත් පුළුවන් කමක් නැහැ. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළද දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු හේතුවෙන් එම ව්‍යාපෘති සියල්ලම අසාර්ථක වී ඇති බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුවේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසර 156ක ඉතිහාසයක් තියෙන මෙම දෙපාර්තමේන්තුව අද තාම අභාග්‍ය සම්පන්න තැනකට තමයි පත් වෙලා තියෙන්නේ. ව්‍යාපෘති ගණනාවක් ඊලෑන්ඩ් ඊ පොපියුලේෂන් වගේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරත් ඒ ක්‍රියාත්මක කරපු සියලුම ව්‍යාපෘති මේ වෙනකොට අසාර්ථක මට්ටමේ පවතිනවා. දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට 2015 ඉඳලා පටන්ගත්තු කිසිදු ව්‍යාපෘතියක් සාර්ථක වීමට නොහැකි වෙලා තියෙන්නේ. දෙපාර්තමේන්තුගත තනතුරු 31කින් 23ක් මේ වෙනකොට පුරප්පාඩු. වසර 5ක් පුරා මෙම තනතුරු පුරප්පාඩු. ඉතින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කිසිදු බඳවා ගැනීමේ පටිපාටිය නියමිත ආකාරයෙන් සකස් වෙලත් නැහැ. සකස් කරන උවමනාවකුත් නැති භාවයක් තමයි අපිට පෙනී යන්නේ. විශේෂයෙන් පරිපාලන සේවයේ නිලධාරියෙක් පරිපාලනයට බඳවා ගැනීමේදී තුන්වැනි ශ්‍රේණියට බඳවා ගන්නා නිලධාරියා වසර 6කින් දෙවැනි ශ්‍රේණියට උසස් වෙනවා. තවත් වසර 6කින් පළවෙනි ශ්‍රේණියට උසස් වෙනවා. වසර 22ක් ඇතුළත අධිශ්‍රේණිය ලබන නිලධාරියෙක් බවට පත් වෙනවා. නමුත් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උපාධියක් සහිතව බඳවා ගන්නා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වසර 5 වකුත් ඉක්මව තිබෙන අවස්ථාවක තවමත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තනතුරේම රැඳී ඉන්න. මේක තමයි මේ දෙපාර්තමේන්තුවේ තියෙන අභාග්‍ය සම්පන්නතාවය. මේ දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට කවදාවත් මේ බඳවා ගැනීමේ පටිපාටිය යටතේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් ධූරය දක්වා තමන්ගේ උසස් වීම ලබන්න බෑ. මේ බඳවා ගැනීමේ පටිපාටිය වගේම බඳවා ගැනීමේ පටිපාටිය නිවැරදි කරන්න වර්තමාන පරිපාලනය කිසිදු උත්සාහයක් දරන්නේ නැති බව තමයි අපිට පේන්නේ. මේ බඳවා ගැනීමේ පටිපාටිය වර්තමාන පරිපාලනය හද ඊයේ දින කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2971 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලින් 12 දෙනාම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව පුද්ගලින් 143 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලින් 2816 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබෙනවා. සයිප්‍රස්, කටාර් සහ ඩුබයි සිට එම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා.
ලොවපුරා කොරෝනා ආසාදිතින් 2,42,680ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දක්වන්නේ 8,23,298ක් ලෙසයි. අමරිකාව, බ්‍රසීලිය සහ ඉන්දියාව තවදුරටත් දෛනික කොරෝනා මරණ ඉහළ අගයක් ගන්න අතර ගත වූ පැය 24 වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා විය ඇත්තේ ඉන්දියාවෙන්. අද අලුයම පේරාදෙණිය දුම්රිය ස්ථානයේ අසල සිදු වූ දුම්රිය පිලිපැණීමක් හේතුවෙන් පැණිදෙණිය ප්‍රදේශයේ රතවාහන ධාවනයට බාධා සිදු වී තිබෙනවා. අලුයම 1:30ට පමණ රඹුක්කන සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා තෙල් ප්‍රවාහනය කළ තෙල් ටැංකියක් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ අසල හරස් මාර්ගයේදී පිලිපැණ තිබෙනවා. මේ හේතුවෙන් පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ රථවාහන ධාවනය සඳහා බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට කිසිදු බාධාවක් නොවන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර කපුගම ප්‍රදේශයේදී තංගල්ලේ සිට මාතර දෙසට දහවණේ වූ යතුරුපැදියක් සහ එම දෙසටම දහවණේ වූ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 වැනි තරුණයෙක්. මාර්ගයේ ගමන් කළ පෞද්ගලික බස් රථ දෙකක් තරගයට දහවණේ යෙදීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා. වවුනියාව නෙළුකුළම ප්‍රදේශයේ නිවසක ඇති කළ ගවයින් දෙදෙනෙකු දින කිහිපයකට පෙර අතුරුදන්ව තිබෙනවා. පසුව ගවයින්ගේ අයිතිකරු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වවුනියාව ප්‍රදේශයේ මාංශ අලෙවිසලකදී එම ගවයින් දෙදෙනා හමු වී ඇති අතර පොලිසිය මැදිහත්ව ගවයින් දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර ඇති බවට වාර්තා වනවා. හැටන් දික්කොය නගරයේ වෙළඳසැලක් තුලට ඇතුළු වී වෙළඳසැලේ තිබූ මුදල් ජංගම දුරකථන පෙරගයුම් කාඩ්පත් සහ දුම්වැටි සොරාගත් සැකකරුවෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෝවුඩ් මානලුව වත්තේ පදිංචි 25 හැවිරිදි පුත්කලෙක්. මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ලීමූලක ඇති වූ ගින්නකින් එම ලීමූල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. පසුව මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවනාංශය පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි පරිශ්‍රමයෙන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කාත්තන්කුඩි පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.